දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමින අපට කියන විදිහට බොහොම වැදගත් පුවතක් අපි ඔබට ගෙනෙන්නට සූදානම්. ඇත්තටම අපි දන්නවා රෝගයකින් අසරණ වුණාම අපිට ඒ සඳහා සැත්කම්වලට යන මුදල් ලබා ගන්නට අපිට හැකියාව නැත්තම් අපිට ඒ සඳහා මුදල් නැත්තම් ජනාධිපති අරමුදලෙන් යම් සහනයක් ලැබීම බොහෝ දෙනෙකුට වැදගත් වුණා තමන්ගේ ජීවිතය පවා රැක ගන්නට. එතකොට දිනමින කියන විදිහට ජනපති අරමුදලෙන් රෝගීන්ට දුන් දීමනාව 100%ක් දක්වා වැඩි කරයි. ඉල්ලුම් පත්‍රය ලැබී සතියකින් ගෙවීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත්තයා කියනවා කියලයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ ඡන්ද කාලයේ කරන පොරොන්දුවක්ද කියන්නටත් දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ බොහොම හොඳ තීන්දුවක්. බොහෝ මිල මුදල් නැති අපේ රටේ බහුතර ජනතාව වෙනුවෙන් කෑගල විශේෂ චමින්ද ජාලත් තමයි දිනමිනට මේ පුවත ගෙනෙන්නේ. ජනාධිපති අරමුදලින් රෝගී ජනතාව සඳහා මෙතෙක් ලබා දුන් දීමනාව 50%-100% දක්වා වැඩි කරලා තියෙනවා. ඉල්ලුම් පත්‍රය ලැබිලා සතියක් ඇතුළත ගෙවීමට කටයුතු කරනවා කියලා තමයි කෑගල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ විදිහට කෑගල්ලේදී කියලා තියෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ කෑගල් දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 3750කට ජනාධිපති ශිෂ්‍යත්ව පාසල් මේ බෑග් හා පැලයක් බැගින් බෙදා දීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් දැන් මව්බිම පුවත්පතත් ඒ බවම අපිට මතක් කරනවා. මේ ජනාධිපති අරමුදලෙන් 100%ම මුදල් ලබා දෙනවා. ඒ වගේම සතියක් ඇතුළත ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් ටිකක් රස්තිය අඩු වෙන්න වෙනවනේ මේ වැඩේට නේද? ඒනට එහෙම නෙවෙයි, සතියක් ඇතුළතම ලබා දෙනවා කියලා ජනාධිපති අරමුදලේ ආධාර 50%කින් ඉහළට කියලා මව්බිම පුවත්පත කියන කතාවත් අපි ඔබට කියනවා. ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව 50%-100% දක්වා වැඩි කරන්නට ඕනේ කියලා තමයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. වැඩි කරලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් එතකොට 2002 වසරේ අගෝස්තු මාස වන විට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝගී හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩ ගැසී තිබුණා. ඒ සියල්ලම වර්ෂය තුලම ගෙවීමටත් ගෙවීම් කිරීමේදී අදාළ දීමනාව 50%-100% දක්වා වැඩි කිරීමට පියවර අරගෙන තියෙනවා කියලා තමයි රාජ්‍ය අමතිවරයා කියන්නේ. මේක ඡන්ද කාලයේ විතරක් නැතුව හැමදාම ක්‍රියාවට නැංවෙයි කියලා මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙන බවත් මතක් කරන්නට. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.